අග්‍රාමාත්‍යවරයා ඉවත් කරගත්තොත් විශ්වාස භංගයකින් අපේ පක්ෂය දුර්වල කරලා එතකොට වෙන්නේ මොකද්ද එතනදී නැවතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සූක්ෂම මෙහෙයවීම හරහා ඒ නවක පත් වෙන අග්‍රාමාත්‍යවරයාට තවත් කැරැල්ලක් ගහලා මෛත්‍රීපාල සිරිසේන ඉන්න ජනාධිපතිතුමාවත් මේ තනතුරින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර කථානායක ධූරයත් ඉවත් කරලා කථානායක ධූරය ඉවත් කරාට පස්සේ නැවතත් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති කර ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන එක තමයි මේ වෙලාවේ වෙන්න පුළුවන් ප්‍රධානම ක්‍රියාදාමය. www.itnnews.lk/sinhala